අයිබෝන්, ඔබ හැමදාම හැම සතියේම සෙනසුරාදා දින උදෑසන 5 වෙද්දි ජාතික රූපවාහිනිය ඔබේ නාලිකාව විදියට තෝරගන්නේ සංයුක්ත ගණිතය විශිෂ්ට සාමාර්ථයකින්, එහෙමත් නැත්නම් ඉහළ සාමාර්ථයක් ලබා විශ්වවිද්‍යාලයේ ප්‍රවේශ වීමේ අරමුණ පෙරදැරිව. ඒ අරමුණ වඩාත් සාක්ෂාත් කරන්නට අපි ජාතික පාසලෙන් ඔබට පොඩි පිටිවහලක් ලබා දෙනවා. ඒ උදව්වේ, එහෙමත් නැත්නම් ඒ උත්සාහයේ තවත් එක් පියවරක් විදිහට මෙලෙස අද දිනේ ඔබව හමුවන්නේ ජාතික පාසලෙන් සංයුක්ත ගණිතයේ විෂය ධාරාවේ ශුද්ධ ගණිතය එන තවත් එක් පාඩමක් සමගින්. සුපුරුදු විදිහටම මේ සතියේ තවත් සමග ඉන්නවා ප්‍රවීණ සංයුක්ත ගණිත දේශක චන්දන දහනායක සර් මැදිරියට ඇවිල්ලා. ආයුබෝවන් සර්. ආයුබෝවන් කියලා පිළිගන්නවා. හොඳයි, අපි සූදානම් අද දිනේ සංයුක්ත ගණිතයේ එන ශුද්ධ ගණිතයේ තවත් එක් පාඩමකට අවධානය යොමු කරන්න. සමහර වෙලාවට ඔබ සාමාන්‍ය පෙළදී දැකලා ඇති, සමහරවිට ඔබ දන්නවත් ඇති, දැන් ඔබ වීජය කර්ම ගැන අවධානය යොමු කරොත් අපි වීජය කර්ම ගැන දන්නේ එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, වැඩි කිරීම, ගුණ කිරීම ආදී වශයෙන්. නමුත් අපි ගුණ කිරීම දන්නේ ඉතාම සරල ගුණ කිරීමක්. ඔබ දැකලා තියෙනවද වරහන් ඇතුලේ ඉලක්කම් කීපයක් දාගෙන ඒ වරහන් ඉතාම ටිකක් සංකීර්ණ විදිහකට ගුණ කරනවා? ඇත්තම වෙලාවට ඔබ බය වෙලා ඇති. නමුත් මේ බය වෙන්න යුතු කාරණාවක් නෙමෙයි. මේ ගණිතයේදී අපි දකින ටිකක් වෙනස් දෙයක්. මේ තමයි ඔබට න්‍යාස ගැන තියෙන අත්දැකීම. එහෙමත් නැත්නම් ඔබ න්‍යාස ගැන මුකුත් දන්නේ නැත්නම් න්‍යාස කියන්නේ අන්න ඒවට. මම හිතන්නේ වඩා පැහැදිලිව චන්ද්‍ර සර් පැහැදිලි කරයි මොකද්ද න්‍යාස කියන්නේ. ඇත්තටම වරහන් ඇතුළේ ඉලක්කම් තියෙන එකද න්‍යාස කියන්නේ? ගත් අපේ යම් යම් සිද්ධීන් අපිට සංකීර්ණ තැන් සරල කරගන්න අපි දියුණුවක් වෙනවා. ගණිතයේත් එහෙමයි. ගණිතයේදී සුළු කිරීම වඩාත් සාර්ථකව සහ වඩාත් පහසුවෙන් කරගන්න බිහිවෙච්ච එක් දෙයක් තමයි න්‍යාස. ඒ න්‍යාසයක් යනු යම් අවයව සමූහයක ඌ ඍජුකෝණාශ්‍රාකාර පිළියෙල කිරීමක්. මේ ප්‍රායෝගිකව එක් එක් විදිහට විස්තර කරන්න පුළුවන්. මම ප්‍රායෝගික විස්තර කිරීමට ප්‍රථම අපි දැනගත යුතුයි න්‍යාසයක තියෙන ගණිතමය ගුණ මොනවාද. මං හිතන්නේ අද ආරම්භයක් ගමු න්‍යාස පාඩම. න්‍යාසයක් කියන්නේ න්‍යාසය සම්බන්ධ වූ විශේෂ ගුණ සහ න්‍යාස පාඩම ගත්තට පස්සේ මතක තියාගන්න ඕන මූලික කරුණු ටිකක් තියෙනවා. න්‍යාස වර්ග තියෙනවා. සමහරට කුටික සම්මිතිකයි කියයි, සමහරට සම්මිතිකයි කියයි, සමහරට පෙරළුම් න්‍යාසය කියයි. ඔන්න ඔය දේවල් අපි මුලින්ම අධ්‍යයනය කරමු. හොඳයි, අපිට තිරය දිස් වෙනවා ඇත්තටම න්‍යාසයක ගණය පිළිබඳ මූලික සිද්ධාන්ත කොටස. විශේෂයෙන්ම ඔබ දැන් ඔය බිය වෙලා තියෙන දේ අපි තුරන් කරන්නයි සූදානම. ඒ කියන්නේ මේ කොහොමද ඉලක්කම් පිහිටවන්නේ, න්‍යාසයක අර්ථ දැක්වීම කුමක්ද කියලා අපි යමු වෙන්නේ. ඔව්, න්‍යාසයක් යනු ඍජුකෝණ අවයව සමූහයක ඍජුකෝණාශ්‍රාකාර පිළියෙල කිරීමක්. මේ න්‍යාසය පහලින් න්‍යාසයේ ගණය, එහෙම නැත්නම් න්‍යාසයේ තරම දානවා. මේ න්‍යාසයේ තරම නැත්නම් න්‍යාසයේ ගණය පේලි ගානෙත් තීරු ගානෙත් ගුණිතයයි එන්නේ. ඔබට ප්‍රථමයෙන් තියෙන්නේ දැන් මේ න්‍යාසය නම් 1 2 3 4 5 5 මේක දෙක ගුණ කිරීම 3. පළමුව තියෙන්නේ පේලි ගණන, දෙවනුව තියෙන්නේ තීරු ගණන. එහෙනම් පේලි ගානෙත් තීරු ගානෙත් ගුණිතය. සමහරවිට අපිට ඒක පේලි වලින් පේනුත් තීරු වලින් තීනුත් අරගෙන පෙති කිව්වත් කමක් නැහැ. මොකද මට තීරු ගාන පේලි ගාන නම් එපා, පේලි ගාන තීරු ගාන ගුණිතයයි අවශ්‍ය. ඔව්, මුලින්ම පේලි න්‍යාසය. එක පේලියක් තියෙනවා, තීරු ඕනෑම් ප්‍රමාණයක්. ඒ මෙතන තිරයේ දිස්සන උදාහරණේ 1 2 3 4 මේකේ එක් පේලියයි, නමුත් තීරු 4ක් තියෙනවා. පේලි ගානේ තීරු ගණිතයේ ගුණිතය 1 ගුණ කිරීම 4. තීරු න්‍යාසය එක් තීරුවක් පේලි ඕනෑම් ප්‍රමාණයක්. මේකේ එක් තීරුවක් හැබැයි පේලි 3ක් තියෙනවා. 1 2 3 5ට එහෙනම් මේක පේලි ගානේ තීරු ගානේ ගුණිතේ 3 ගුණ කිරීම එක තරමේ න්‍යාසයක්. සම චතුරස්‍ර න්‍යාස පේලි ගණන තීරු ගණන සමාන. පේලි ගන්න තීරු ගන්න සමාන න්‍යාස. තිරයේ දිස්වන උදාහරණය පේලි 3ක් තීරු 3ක් මේක 3 ගුණ කිරීම 3 තරමේ න්‍යාසයක්. න්‍යාසයක විකර්ණය. න්‍යාසයක විකර්ණය කියන්නේ පේලියත් තීරුවත් සමාන අවයව කුලකය. පළවන පේලිය පළවන තීරුවේ අවයවය. මම හිතන්නේ බෝඩ් එකේ පැහැදිලි කිරීමක් කරොත් මෙය වඩාත් සාර්ථකව තේරේවි. මම ඔබට පුලින්ම ලියන්නම් 3 ගුණ කිරීම 3 තරමේ න්‍යාසයක්. 1 2 3 4 5 6 7 8 9 පේලි. මගේ අත පේන ඇති පේලි. තීරු. පේලි 3යි
තීරු තුනයි පේලිගානේ තීරුගානේ ගුණිතය. මෙය පළවන පේලිය පළවන තීරුව. මෙය දෙවන පේලිය දෙවන තීරුව. මෙය තුන්වන පේලිය තුන්වන තීරුව. මෙන්න මේ පළවන පේලිය පළවන තීරුව, දෙවන පේලිය දෙවන තීරුව, තුන්වන පේලිය තුන්වන තීරුව. මෙන්න මේක අපි හඳුන්වන්නේ ආසේ ප්‍රධාන විකර්ණය, එහෙම නැත්නම් විකර්ණය. විශේෂයෙන්ම අපි සඳහන කරන්න ඕනේ සමචතුරස්‍රණී ආසේක පමණයි විකර්ණය. ඔව් ගැත් හරියටම හරි. සමචතුරස්‍රණී ආසේක විතරයි අපි විකර්ණයක් සාකච්ඡා කරන්නේ. විකර්ණ න්‍යාසය. විකර්ණ න්‍යාසයක් යනු මහිද පරිගණක තීරයේ දිස්සුනෝතින් විකර්ණ න්‍යාසයක් යනු විකර්ණේ අවයව හැර අනෙකුත් අවයව සියල්ලම ශූන්‍යයි. බලන්න මේ උදාහරණේ. විකර්ණය පළවන පේලිය පළවන තීරුව එක, දෙවන පේලිය දෙවන තීරුව දෙක, තුන්වන පේලිය තුන්වන තීරුව ඍණ හතර. විකර්ණේ අවයව හැර අනෙකුත් අවයව සියල්ලම ශූන්‍යයි. එය අපි හඳුන්වනවා විකර්ණ න්‍යාසය කියලා. අදිශ න්‍යාසය. විකර්ණ න්‍යාසයක එනම් විකර්ණේ අවයව හැර අනෙත් අවයව සියල්ලම ශූන්‍යයි. විකර්ණ න්‍යාසයක විකර්ණේ අවයව සියල්ලම සමාන වෙනවනම්, විකර්ණ න්‍යාසයේ විකර්ණේ අවයව සියල්ලම සමාන වෙනවනම් ඒක අපි හඳුන්වනවා අදිශ න්‍යාසය. මේ උදාහරණේ විකර්ණේ අවයව සියල්ලම පහයි. එහෙනම් මේක අදිශ න්‍යාසය. ඒකක න්‍යාසය. විකර්ණ න්‍යාසයේ විකර්ණේ අවයව සියල්ලම එක ඉලක්කම එකක් වෙනවා. බලන්න මේ උදාහරණය. එක බිඳුව බිඳුව, බිඳුව එක බිඳුව, බිඳුව බිඳුව එක. ඒ විකර්ණ න්‍යාසයක්. එනම් විකර්ණේ හැර අනිත් අවයව සියල්ල ශූන්‍යයි. විකර්ණේ අවයවත් සියල්ලම සමානයි. ඒව ඔක්කොම එකක් වෙනවා. මට බෝඩ් එකේ විකර්ණ ඒකක න්‍යාසය පොඩ්ඩක් පැහැදිලි කරන්න තිබ්බොත්, මොකද මේක අපිට ගණන් හදන්න ගොඩාක් වැදගත් වෙනවා. තුන ගුණ කිරීම තුන. පේලි තුනයි තීරු තුනයි. බිඳුව එක බිඳුව, බිඳුව බිඳුව එක. අපි ඒකක න්‍යාසය I වලින් හඳුන්වනවා. එතන අපිට තවත් ඒකක න්‍යාසයක් දෙන්න පුළුවන්. දෙක ගුණ කිරීම දෙක. පේලි දෙකයි තීරු දෙකයි. එක බිඳුව බිඳුව එක. ඕන අපිට ගැලපෙන්න ඒකක න්‍යාසයක් දෙන්න පුළුවන්. හතර ගුණ කිරීම හතර. ගයත් කිව්වාගේ මේ හැමදේම සමචතුරස්‍ර න්‍යාස විය යුතුමයි. එහෙමනම් එක බිඳුව බිඳුව බිඳුව, බිඳුව එක බිඳුව බිඳුව, බිඳුව බිඳුව එක බිඳුව, බිඳුව 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 එක. මේක හතර ගුණ කිරීම හතර ඒකක න්‍යාසය. ගැටලුවට අදාළ පරිදි අපි ඒකක න්‍යාසය තෝරගන්නවා. ඒක ගැටලුව දිහා බලාගෙන. ඊළඟ එක උඩත් ත්‍රිකෝණ න්‍යාසය. පරිගණක තීරයෙන් අපි එක බලමු. උඩත් ත්‍රිකෝණ න්‍යාසය. අපි උඩත් ත්‍රිකෝණ න්‍යාසය කිව්වම විකර්ණයට ඉහළ තමයි අගයන් තියෙන්නේ. විකර්ණයට පහළ අගයන් ඔක්කොම බිඳුවයි. විකර්ණයට පහළ අගයන් ඔක්කොම බිඳුවයි. බලන්න ප්‍රධාන විකර්ණයේ දිහා. ඊට පහළ තියෙන අගයන් ඔක්කොම බිඳුවයි. අපි ඒක හඳුන්වනවා උඩත් ත්‍රිකෝණ න්‍යාසය. එහෙනම් පුතේ ඔබට තේරෙනවා ඇති, ප්‍රධාන විකර්ණයට පහළින් ඔක්කොම බිඳුවයි උඩත් ත්‍රිකෝණ න්‍යාසය. ප්‍රධාන විකර්ණයට ඉහළින් ඒව බිඳුවක් වුණොත් ඒක යටත් ත්‍රිකෝණ න්‍යාසයක් වෙන්න ඕන. මම හිතන්නේ අපි ඊළඟ තිරේ දිස්සන්නේ ඒක. ප්‍රධාන විකර්ණයට ඉහළින් තියෙන අවයව සියල්ලම ශූන්‍යයි. එන ඒක අපි හඳුන්වනවා යට ත්‍රිකෝණ න්‍යාසය. ඔව්, න්‍යාස දෙකක් සමාන වෙන්න නම් අනිවාර්යෙන්ම න්‍යාස දෙකේ පේලි ගානේ තීරු ගානත් සමාන විය යුතුමයි. න්‍යාස දෙකක් සමාන වෙන්න අනිවාර්යෙන්ම න්‍යාස දෙකේ පේලි ගානයි තීරු ගානයි සමාන විය යුතුමයි. එන න්‍යාස දෙකේ පේලි ගානයි තීරු ගානයි සමාන වූ විට අනුරූප අවයව සමාන කරන්න පුළුවන්. බලන්න මේක දිහා. පළවන පේලිය පළවන තීරුව x, එහා පැත්තේ ඍණ 1යි. දෙවන පළවන පේලිය දෙවන තීරුව y, එහා පැත්තේ 2යි. අනුරූපව දෙවන පේලිය පළවන තීරුව p, එහා පැත්තේ 5යි. දෙවන පේලිය දෙවන තීරුව q, එහා පැත්තේ 3යි. අනුරූපව අපිට සමාන කරගත හැකි ගැටලුවකදී. ශුන්‍ය න්‍යාසය. මෙය සමචතුරස්‍ර න්‍යාසයක් විය යුතුම නැහැ. සියලු අවයව ශූන්‍ය නම් ඒක අපි හඳුන්වනවා ශුන්‍ය න්‍යාසය. අපි කැපිටල් O මගින් ශුන්‍ය න්‍යාසය බොහෝ විට අංකනය කරනවා. සියලුම අවයව බිඳුවක් නම් ඒක අපි හඳුන්වනවා ශුන්‍ය න්‍යාසය. න්‍යාසයක පෙරළුම. පුතාල බලන ඇති කොහොමද න්‍යාසයක් පෙරලන්නේ කියලා. පේලිත් තීරුත් අතුරුමාරු කරාම පෙරළුම් න්‍යාසය අපිට ලබා ගන්න පුළුවන්. එතකොට ඒ න්‍යාසයේ ට්‍රාන්ස්පෝස් එක ඒ T මගින් අංකනය කරනවා. බලන්න මම න්‍යාසයක් පෙරලන්නම්.
බලමු මේ බෝඩ් එක දිහා. ඒ කියන න්‍යාසය 1 2 3 4 5 6 පේලි 3යි තීරු 2යි. මම මේ න්‍යාසය පෙරලනවා. පළවන පේලිය ඔබ මගේ අත ගමන් කරන දිශාව බලන්න. පළවන පේලිය පළවන තීරුවට. දෙවන පේලිය දෙවන තීරුවට. තුන්වන පේලිය තුන්වන තීරුවට. එතකොට මෙතන පේලි 2යි තීරු 1යි 2යි 3යි. ඔබ බලන්න 3 ගුණ කිරීම 2 න්‍යාසය පෙරළුවාම 2 ගුණ කිරීම 3 න්‍යාසයක් එනවා. අපි තව පොඩි උදාහරණයක් B න්‍යාසය. 4 5 ඍණයක 2. එහෙනම් B පෙරළුවොත් P ගේ T පළවන පේලිය පළවන තීරුවට දෙවන පේලිය දෙවන තීරුවට. 2 ගුණ කිරීම 2 නම් පෙරළුමත් 2 ගුණ කිරීම 2ම තමයි. පළවන පේලිය පළවන තීරුවට දෙවන පේලිය දෙවන තීරුවට. සෝ අපිට ඔය ඇත්තරම 2 වැඩි කිරීම 2 සමචතුරස් න්‍යාසයක් දැක්කම එමත් නැත්නම් ට්‍රාන්ස්පෝස් එකේදී අපිට දුටු ගමන් දකින්නේ ඇත්තරම ට්‍රාන්ස්පෝස් එක ගත්තාම එමත් නැත්නම් පෙරළුමක් යනකොට මේ පෙරළුමේදී නැවතත් මුල් තිබූ න්‍යාසයම ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුල් තිබූ මැට්‍රික්ස් එකම ලැබෙන්න පුළුවන්. ඊයේකේ අවස්ථාව තියෙනව නේද? ඔව් අනිවාර්යයෙන්ම න්‍යාසයක පෙරළුම මුල් න්‍යාසයට සමාන වේ නම් එම න්‍යාසය සමමිතික න්‍යාසයක් ලෙස හඳුන්වනවා. මම නැවත කියනවා, න්‍යාසයක පෙරළුම මුල් න්‍යාසයටම සමාන නම් එම න්‍යාසය සමමිතික න්‍යාසයක් ලෙස හඳුන්වනවා. දෙවනුව, න්‍යාසයක පෙරළුම ඍණ වාරයක් මුල් න්‍යාසයට සමාන වෙනවා නම් එතින්දී අපි හඳුන්වනවා කුටික සමමිතික න්‍යාසයක් කියලා. ඔව් අපිට ඊට කලින් පෙරළුම් න්‍යාසය ආශ්‍රිත ගුණ කීපයක් තියෙනවා, ඒක කතා කරලා අපි සම්මිතිකතාවය සහ කුටික සම්මිතිකතාවය ගානකින් තේරුම් ගමු. බලන්න පරිගණක තිරේ A ගේ T ගේ T, A ගේ පෙරළුමේ පෙරළුම නැවත A වෙනවා. A ධන B ගේ T, A ගේ T ධන B ගේ T. A අදිශයක්, එහෙම නැත්නම් නියතයක්, සිම්පල් A, වාරයක් කැපිටල් A ගේ T. අදිශය ඉස්සරහින් තියෙනවා, A ගේ T සලකන්න පුළුවන්. ඒ වගේම AB ගේ T සමාන වෙන්නේ B T වාරයක් A T. එතනනම් 얘 දෙන පොඩ්ඩක් මාරු වෙලා තියෙනවා. බලන්න AB ගේ T එක නීතිය AB ගේ T P T වාරයක් A T. ඇත්තරම අපිට ඒ ගුණ කිරීම ඉදිරියේදී බලා ගන්න පුළුවන්. ඒ එහෙම වෙන්නේ කියලා. ඒ න්‍යායදේශ න්‍යාය පිළිබඳව අපි කතා කරමු ඉදිරියේදී. පෙරළුම් ඔව්. මෙතන තියෙන්නේ සම්මිතික න්‍යාසය. පෙරළුම් න්‍යාසය මුල් න්‍යාසයටම සමාන වේ නම් එය සම්මිතික න්‍යාසයකි. A ගේ T සමානයි A වේ නම් ඒ අනු සම්මිතික න්‍යාසයකි. එතකොට ඔය තිරේ දිස්සන උදාහරණයෙන්ම මේ මම පැහැදිලි කරන්නම්. එතකොට ඔබට අවධානය යොමු වුණා එක් වචනයකට සම්මිතික න්‍යාසයක්. ඒ සම්මිතික න්‍යාසය පැහැදිලි කිරීම න්‍යාසයේ පෙරළුම මුල් න්‍යාසයටම සමාන විය යුතුයි. ඒ 1 බිඳුව ඍණයක බිඳුව 5 3 ඍණයක 3 8 මං ඒකේ T ගන්නවා. පළවන පේලිය පළවන තීරුවට, දෙවන පේලිය දෙවන තීරුවට, තුන්වන පේලිය තුන්වන තීරුවට. මෙය මම බලාගමු. 1 බිඳුව ඍණයක හරේ, බිඳුව 5 3 ඒකත් හරේ, ඍණයක 3 8 ඒකත් හරේ. එහෙනම් මේ තියෙන්නේ මේමයි. එහෙනම් ඒගේ T සමානයි A වෙනව නම් ඒ අනු සම්මිතික න්‍යාසයකි. ඒ අනු සම්මිතික න්‍යාසයකි. ඔව්. දෙවන අවස්ථාව අපි පරිගණක තිරයේ දිස්සෙනවා. ඔව්. අපි ඊට කලින් කිව යුතුයි න්‍යාසයක් නියතයකින් ගුණ කරන්නේ කොහොමද? A මෙච්චරනම් 3A කොහොමද? B මෙච්චරනම් 2B කොච්චරද? ඒ මෙච්චරන ඍණය කියන්නේ කවුද? මෙන්න න්‍යාසයක් නියතයකින් ගුණ කරන විදිහ. මම මෙන්න මේ උදාහරණය සලකන්නම්. A කියන්නේ 1 2 3 4 5 6. පේලි 2යි තීරු 3යි. ඒක 2යි A නම් සෑම අවයවයක්ම 2ෙන් ගුණ වේ. පැහැදිලි? සෑම අවයවයක්ම 2ෙන් ගුණ වේ. 1 2ෙන් ගුණ වෙනව. 2 දෙවරක් 2 4යි, 3 වරක් 2 6යි, 4 වරක් 2 8යි, 5 වරක් 2 10යි, 6 වරක් 2 12යි.
ඒ මෙච්චරනං රින තුනයේ. සෑම අවයවයක්ම රින තුනෙන් ගුණවේ. එමනං රින තුන, රින හය, රින නමය, රින දොළහා, රින පහළව, රින දහට. ඒවගේ අනිත් පැත්තට ප්‍රතිවිරුද්ධව කිව්වොත් ඕනන් අපිට මේක රිනක් එලියට ගන්න පුළුවන්. රිනක් එලියට ගත්තොත් මේ හැම එක්කෙනාගේම රිනක් එලියට ගන්න වෙනවා. ඊළඟට අපි පැහැදිලි කරන්නේ කුටික සම්මිතික න්‍යාස. න්‍යාසයක පෙරළුම මුල් න්‍යාසයේ රිනාගයට සමාන වෙනව නම් එතෙන්දි අපි ඒක හඳුන්වනවා කුටික සම්මිතික න්‍යාස. ඔව්, න්‍යාසයක පෙරළුම මුල් න්‍යාසයේ රිනාගයට සමාන වේ නම් එය කුටික සම්මිතික න්‍යාසයකි. අපිට ඒක පහලින් පොඩි ගානක් තියලා තියෙනවා. ඔය ගාන කුටික සම්මිතික න්‍යාසයක් වෙනවද කියලා අපි පෙන්වන්න ඕන. උදාහරණයේ ඒ කියන න්‍යාසය බිින්දුව බිින්දුව රින දෙක, බිින්දුව බිින්දුව රින තුන, දෙක තුන බිින්දුව. ඒ පෙරලනු ඒ ගෙටී. බිින්දුව බිින්දුව රින දෙක, බිින්දුව බිින්දුව රින තුන, දෙක තුන බිින්දුව. මම රිනක් එලියට ගන්නවා. රිනක් එලියට ගන්නව නම් සෑම අවයවයකින්ම රිනක් එලියට එන්න ඕන. බිින්දුවෙන් රිනක් බිින්දුවයි, රිනක් આવොත් බිින්දුවයි, මෙතන රින දෙකයි, බිින්දුවයි බිින්දුවයි, මේක රින තුනක් වෙනවා, ධන තුන. රිනක් එලියට ගත්තොත් ධන දෙකයි, රිනක් එලියට ගත්තොත් ධන තුනයි, මෙතන බිින්දුවයි. රින මෙන්න මේ ඉන්නේ බිින්දුව බිින්දුව රින දෙක, බිින්දුව බිින්දුව රින තුන, දෙක තුන බිින්දුව. මේ තියෙන්නේ මුල් න්‍යාසයමයි. එහෙනම් මෙන්න මේ AT ගේ පෙරළුම රින වාරයක් ඒ වෙනවා. එහෙමනම් AT ගේ පෙරළුම රින වාරයක් ඒ කියන අවශ්‍යතාවය කුටික සම්මිතික න්‍යාසයක් අනුගමනය කරනවා. රයිට්. ඔබට තිරේ දිස් වෙයි. කුටික සම්මිතික න්‍යාසයක් යනු න්‍යාසයේ පෙරළුම මුල් න්‍යාසයේ රින අගයටම සමාන වීම. රයිට්. ඊළඟට අපි න්‍යාස එකතු කිරීම, න්‍යාස අඩු කිරීම ගැන මුලින්ම කතා කරමු. න්‍යාස දෙකක් එකතු කරන්නත්, න්‍යාස දෙකක් අඩු කරන්නත් අනිවාර්යයෙන්ම න්‍යාස දෙකේම පේලි ගණනත් තීරු ගණනත් සමාන වී තිබිය යුතුයි. නැත්නම් න්‍යාසයේ ගණය සමාන වී තිබිය යුතුයි. පේලි ගණනත් තීරු ගණනත් සමාන වී තිබිය යුතුයි. එෙහිදී අනුරූප අවයව එකතු කරනවා. අඩු කිරීමකදී නම් අනුරූප අවයව අඩු කරනවා. මම උදාහරණයක් ගත්තොත් මෙන්න මෙහෙම න්‍යාස දෙකක් තියෙනවා. A හා B කියලා. A කියන්නේ දෙක තුන ඍණ එක පහ. B කියන්නේ ඍණ එක තුන හතර දෙක. A ධන B. දෙක තුන ඍණ එක පහ. ධන ඍණ එක තුන හතර දෙක. අපි අනුරූපව එකතු කරොත් ධන දෙක ඍණ එක ධන එකයි, තුනයි තුනයි හයයි, ඍණ එක ධන හතර ධන තුනයි, පහයි දෙකයි හතයි. ඒ වගේම න්‍යාස දෙකක් අඩු කරන්න තියෙනවා නම් මේකෙම අඩු කිරීම. එහෙනම් අපිට අනුරූපව අවයව අඩු කරන්න වෙනවා. දෙක ඍණ ඍණ එක තුනයි, ඍණ ඍණ එක ධන එකයි, තුන ඍණ තුන බිින්දුවයි, ඍණ එක ඍණ හතර ඍණ පහයි, පහ ඍණ දෙක තුනයි. එහෙනම් න්‍යාස දෙකක් එකතු කිරීම සහ න්‍යාස දෙකක් අඩු කිරීම සාමාන්‍ය පරිදි න්‍යාස දෙකේ ගණය සමාන නම් අපිට ඒක සිදු කරන්න පුළුවන්. ඉන්පසු වැදගත්ම දේ තමයි න්‍යාස දෙකක ගුණිතය. මෙන්න මේ න්‍යාස දෙකේ ගුණිතය මුළු පාඩමටම වැදගත් වෙනවා. මේ න්‍යාස දෙකේ ගුණිතයක් න්‍යාස දෙකක් ගුණ කරන්න බැරි නම් අපිට මේ පාඩමේ ගැටළු විසඳන්න බෑ. මම පොඩි උදාහරණයක් ගන්නම්. A හා B කියලා. A කියන්නේ 1 2 3 4. B කියන්නේ 2 1 5 3. A වාරයක් B. 1 2 3 4 2 1 5 3. හොඳින් අවධානය යොමු කරන්න න්‍යාස දෙකේ ගුණිතය. පළවන පේලිය පළවන තීරුව. මා ඊතලයක් අඳින්නම්, ඒට අවධානය යොමු කරන්න.
පළවන පේලිය මේ පැත්තට, පළවන තීරුව මේ පැත්තට. ඉස්සලම හමු වෙන අවයව දෙක ගුණ කරනවා. එක්වරක් දෙක, දෙකයි. ඉස්සලම හමු වෙන දෙක. ඊළඟට හමු වෙන්නේ දෙවරක් පහ. එතකොට මේ දෙන්න අතර ධනක් තියෙන්නේ. දෙවරක් පහ 10යි. එතකොට පළවන පේලිය පළවන තීරුව නම් මේකේ පළවන පේලියේ පළවන තීරුවේ අවයවය. ඊළඟට පළවන පේලිය දෙවන තීරුව. පළවන පේලිය දෙවන තීරුව පළවන පේලියේ දෙවන තීරුවේ අවයවය. එක්වරක් එක එකයි, දෙවරක් තුන හයයි. ඊළඟට දෙවන පේලිය පළවන තීරුව. දෙවන පේලිය පළවන තීරුවේ අවයවය. තුන්වරක් ඉස්සලා මම වෙන්නේ. තුන්වරක් මෙතන ඉස්සලා දෙක. තුන්වරක් දෙක හයයි. හතරවරක් පහ 20යි. හතරවරක් පහ 20යි. දෙවන පේලිය දෙවන තීරුව. එතකොට දෙවන පේලිය දෙවන තීරුවේ අවයවය. ඉස්සෙල්ලම තුන්වරක් එක 3යි. තුන්වරක් එක 3යි. හතරවරක් 3 12යි. එහෙනම් මේක එකතු කරමු 12යි 7යි 26යි 15යි. 12යි 7යි 26යි 15යි. අපි තව උදාහරණයක් ගුණ කිරීමට ගමු. ඍණත් එක්ක තියෙන අවයව තියෙද්දි මොකද මට ගුණ කිරීම ඔබට හරියටම කියලා දෙන්න අවශ්‍යයි. මුළු පාඩමටම වැදගත් වෙනවා මෙන්න මේ ගුණ කියන ගුණ කිරීම කියන දේ. ඒ කියලා ගන්නම් ඍණ 1 3 4 ඍණ 2. B කියලා ගන්නම් ඍණ 1 3 ඍණ 2 1. A වාරයක් P. ඍණ 1 3 4 ඍණ 2 ඍණ 1 3 ඍණ 2 1. පළවන පේලිය පළවන තීරුව ඍණ 1 ඍණ 1 ධන 1යි. තුන්වරක් ඍණ 2 ඍණ 6යි. අපිට කමන්නේ ධන දාමු එතනාව ඍණ 6ක්. ඒක වෙන කතාවක්. මෙතන ඍණ 1ව 3ක් ඍණ 3යි. තුන්වරක් 1 3යි. මේක මෙහෙට මේක. හතරවරක් ඍණ 1 ඍණ 4යි. ඍණ 2යි ඍණ 2යි ධන 4යි. හතරවරක් 3 12යි. හතරවරක් 3 12යි. ඍණ 2යි ධන 1යි ඍණ 2යි. එහෙනම් අපි මේක සුළු කරගත්තොත් ඍණ 5 බිඳුව බිඳුව ධන 10. ඔව්. ඒත් එක්කම න්‍යාස දෙකක ගුණිතය න්‍යාදේශ වෙන්නේ නැහැ. ඒ වාරයක් B සැම විටම B වාරයක් A ට සමාන වෙන්නේ නැහැ. දැන් ඒ වාරයක් B සැම විටම B වාරයක් A ට සමාන වෙන්නේ නැහැ. ඔබ වීජ ගණිතයේදී 3 වරක් 2 සමානයි 2 වරක් 3 කියලා ගන්න. හැබැයි න්‍යාසවලදී න්‍යාස ගුණිතය න්‍යාදේශ වෙන්නේ නැහැ. හැබැයි විශේෂ අවස්ථාවන් වලදී න්‍යාස ගුණිතය න්‍යාදේශ වෙනවා. අපි මෙය මතක තියාගත්තොත් මේ ඒ වාරයක් B ට ආවේ ඍණ 5 බිඳුව බිඳුව 10. මම බලන්නම් B වාරයක් A ඍණ 5 බිඳුව බිඳුව 10. මම බලන්නම් මේක B වාරයක් A. එහෙමනම් B වාරයක් A ඍණ 1 3 ඍණ 2 1. ඍණ 1 3 ඍණ 2 1. ඍණ 1 3 A sorry B වාරයක් A. හරි. ඍණ 1 3 ඍණ 2 1. මෙතන A ලියවෙන්න ඕන. ඍණ 1 3 4 ඍණ 2. මෙතන A ලියවෙන්න ඕන. එහෙනම් අපි ගුණ කරමු. ඍණ 1යි ඍණ 1යි ධන 1යි. 4වරක් 3 12යි. මෙතන ඍණ 3යි. මෙතන ඍණ 6යි. ඍණ 3 ඍණ 6. මෙතන ධන 2යි. මෙතන 4යි. දෙවන පේලිය දෙවන තීරුව ඍණ 6යි. මෙතන ඍණ 2යි. එහෙමනම් 13 ඍණ 9 6 ඍණ 8. ඔබට මතකයි ඒ වාරයක් B ආවේ ඍණ 5 බිඳුව බිඳුව 10. නමුත් B වාරයක් A 13 ඍණ 9 6 ඍණ 8. එහෙනම් ඒ වාරයක් B B වාරයක් A ට හැමතිස්සෙම සමාන වෙන්නේ නැහැ. පරිගණක තිරයේදී ඒක වඩාත් දුරට අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඔව්. ඒ වාරයක් B බලන්න පිළිතුර 12 7 26 15.
ඒවගේම ඊළඟ තිරේදදිස්සන බීවාරයක්කේ. පහ අට දාහතර විසි දෙක. එන ඒවාරයක් බී සැම විටම බීවාරයක්කයට සමාන වෙන්න නෑ. හැබැයි එහෙම සමාන වන විශේෂ අවස්ථා තියෙනවා. ඒ අපිදිරියේදී සාකච්ඡා කරමු. ඔව්. අපි න්‍යාස අඩංගු සමීකරණයක් ගොඩනැගීම. න්‍යාස අඩංගු සමීකරණයක් ගොඩනැගීම. ඒ න්‍යාස අඩංගු සමීකරණයක් ගැන කතා කරන්න කලින් මෙය කිව යුතුයි. යම් කිසි න්‍යාසයක් ඒකක න්‍යාසයෙන් ගුණ කරාම මුල් න්‍යාසයම ලැබෙනවා. යම්කිසි න්‍යාසයක් ඒකක න්‍යාසයෙන් ගුණ කරාම මුල් න්‍යාසයම ලැබෙනවා. හැබැයි ඊට අදාළ ඒකක න්‍යාසයක් මේ බලන්න. ඒ කියන්නේ 1 2 3 4. එහෙනම් මට අවශ්‍යයි ඒ වාරයක් අයි. එහෙනම් 1 2 3 4 මේකට අදාළ ඒකක න්‍යාසය 1.01. මේ තීරු ගණන මේකේ පේලි ගානට සමාන වෙනවා. එහෙනම් ගුණ කරොත් එක්වරක් එක 1යි, දෙවරක් බිඳුව 0යි. එක්වරක් බිඳුව 0යි, දෙවරක් එක 2යි. තුන්වරක් එක 3යි, හතරවරක් බිඳුව 0යි. තුන්වරක් බිඳුව 0යි, හතරවරක් එක 4යි. එහෙනම් අපිට එනවා 1 2 3 4. එහෙමනම් න්‍යාසයක් ඒකක න්‍යාසයෙන් ගුණ කරාට පස්සේ මුල් න්‍යාසයම එනවා. ඒ වාරයක් අයි A-මයි. B-වාරයක් I, B-මයි. ඒ වගේම I-වාරයක් B බැලුවත් එතෙන්දි B-ම වෙනවා. ඒක නම් වීජ ගණිතයත් එක්ක මතක තියාගන්න පුළුවන්. එක්වරක් 3, 3යි. තුන්වරක් 1, 3යි. ඔය වගේම තමයි ඒක න්‍යාසයෙන් ගුණ කරාට පස්සේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. පරිගණක තිරේ පොඩි උදාහරණයක් තියෙනවා. ඒ කියන්නේ 5, 3, ඍණ 1, ඍණ 2. 5, 3, ඍණ 1, ඍණ 2. වේනම් A වර්ග ඍණ 3i, ඍණ 7i එහා පැත්තේ ශුන්‍ය න්‍යාසය. බව පෙන්වන්න. එහෙමනම් මේක න්‍යාස අඩංගු සමීකරණයක්. A දන්නවනම් අපිට පුළුවන් A වර්ග හොයන්න. A දන්නවනම් අපිට පුළුවන් ඍණ 3i හොයන්න. අපි පරගණක තිරේම මේක සුළු කරගමු. එක සුළු කිරීම රයිට්. මම බෝඩ් එක සුළු කරමු. මෙතන මට ගාන දෙන්න ගයක්. ඒ කියන්නේ 5 3 ඍණ 1 ඍණ 2. මම A වර්ග හොයනවා. 5 3 ඍණ 1 ඍණ 2 වාරයක් 5 3 ඍණ 1 ඍණ 2. ඒ වාරයක් ඒ තමයි ඒ වර්ග. ගුණ කරොත් 25 ඍණ 3 15 ඍණ 6 ඍණ 5 ධන 2 ඍණ 3 ධන 4. එහෙමනම් අපිට එනවා 22 9 ඍණ 3 ධන 1. එහෙමනම් මං ඒ වර්ගය සඳහන් කරගන්නම්. 22 9 ඍණ 3 ධන 1. අපිට යම් සමීකරණයක් ගොඩනගන්න තියෙනවා. ඒ වර්ග ඍණ 3i ඒ ඍණ 7i අභිශූන්‍යයි කියලා පෙන්වන්න තියෙනවා. එහෙනම් මං ගන්නම් ඒ වර්ග ඍණ 3i ඒ ඍණ 7i. සලකමු. ඒ වර්ගය 22 9 ඍණ 3 1. ඒ කියන්නේ 5 3 ඍණ 1 ඍණ 2. 7යි. i කියන්නේ 1.01. i කියන්නේ 1.01. දැන් අපි මේක සුළු කරමු. 22 9 ඍණ 3 1. මෙතන 3ෙන් ගුණ කරොත් සෑම අවයවයක්ම 3ෙන් ගුණ වෙන්න ඕන. 15 9 ඍණ 3 ඍණ 6. 7.07. එහෙනම් අපි සුළු කරොත් මෙතන ඍණ 15යි ඍණ 7යි ඍණ 22යි ධන 22යි.
මෙතන ධන නමයයි ඍණ නමයයි බිඳුවයි මෙතන බිඳුවයි තියෙන්නේ. ඍණ තුනයි ඍණයි 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 ධන තුනයි මෙතන බිඳුවයි. එකයි ඍණ හතයි මේ එකයි ඍණ හතයි ඍණ හයයි මෙතන ඍණයි ඍණයි ධන හයයි බිඳුවක් වෙනවා. එහෙනම් අපි සුළු කරලා පෙන්නුවා a වර්ග ඍණ තුනයි a ඍණ හතයි i ශුන්‍ය වෙනවා. එහෙනම් ගාන නැවත එක සැරයක් පෙන්නුවොත් ගැයත් පැහැදිලි වෙයි. බලන්න උදාහරණය a 5 3 ඍණ 1 ඍණ 2 වේ නම් a වර්ග ඍණ 3යි a ඍණ 7යි i අභිශූන්‍ය කියලා පෙන්වන්න තියෙනවා. එහෙනම් මෙතෙන්දි ඉස්සෙල්ලම කරේ අපි a වර්ග හෙව්වා. ඊට පස්සේ ඒ සමීකරණ එක පැත්තක් ගත්ත a වර්ග ඍණ 3යි i sorry 3යි a ඍණ 7යි i අපි අගයන් දැම්ම a වර්ගයට අපි අගයන් දැම්ම a ට i ට දැම්මා අභිශූන්‍ය කියලා පෙන්වනවා. හරි. ඊළඟට අපි දෙක ගුණ කිරීම දෙක න්‍යාසයක නිශ්චායකයේ අගය. දෙක ගුණ කිරීම දෙක න්‍යාසයක නිශ්චායකයේ අගය. එහෙමනම් A කියන න්‍යාසය AB CD නම් මෙන්න මේ නිශ්චායකයේ අගය අපිට මේ ආකාරයෙන් අංකණය කරන්නත් පුළුවන් නැත්නම් det A කියලා දාන්නත් පුළුවන්. මෙන්න මේ න්‍යාසයේ නිශ්චායකයේ අගය මෙන්න මේ ගුණිතය AD ගෙන් අඩු කරන්න ඕන BC. AD ගුණිතෙන් අඩු කරන්න ඕන BC. උදාහරණයක් ගත්තොත් A 1 2 3 4 නම් මෙන්න මේ න්‍යාසය රෝමරහන් මෙන්න මේ A න්‍යාසයේ නිශ්චායකය 1වරක් 4 ඍණ 3වරක් 2. එහෙනම් 4 ඍණ 6 ඍණ 2යි. මම මේ නිශ්චායකයක් ගැන මෙතෙන්දි සඳහන් කරේ ඔබට විභාගයේදී අතිශය වැදගත් වෙන්නේ ප්‍රතිලෝම න්‍යාසය. ප්‍රතිලෝම න්‍යාසය කතා කරන්න ප්‍රතිලෝම න්‍යාසයක් පවතින එම න්‍යාසයේ නිශ්චායකය බිඳුවක් නොවෙන්න ඕන. ඒ නිසායි ඔබට නිශ්චායක ගැන අදහසක් දුන්නේ. ප්‍රතිලෝම න්‍යාසයක් පවතින නම් ඒ නිශ්චායකයගේ බිඳුවක් වෙන්න ඕන. එහෙනම් පරිගණක තීරයේ ඊළඟට ඔබට දිස් වෙයි ප්‍රතිලෝම න්‍යාසය සහ ඒකේ අර්ථ දැක්වීම. සෝ විශේෂයෙන්ම අපි සඳහන් කළ යුතුයි අපිට උසස් පෙළ මට්ටමේදී දෙක වැඩි කිරීම දෙක එහෙමත් නැත්නම් ඕඩර් එක 2/2 යන එකක ඩිටර්මිනන්ට්ස් විතරයි යාමට හැකියාව තියෙන්නේ. තුන වැඩි කිරීම තුන මේ ආකාරයෙන් ලබා ගන්න විදිහක් නැහැ. නැති නිසා. ඔව්. ප්‍රතිලෝම න්‍යාසය බලන්න ඒ අසමානයි බිඳුව වන අවස්ථාවේ මෙතන මාපාංකයේ තියෙන නිශ්චායකයගේ බිඳුවක් වෙන්නේ නැති අවස්ථාවේ අසමානයි බිඳුව වන අවස්ථාවේ AB ගුණිතය i වෙනවනම් මතක් කරන්න i anu ඒකක න්‍යාසය. න්‍යාස දෙක ගුණිතය ඒකක න්‍යාසයක් වෙනවනම් B anu Aහි ප්‍රතිලෝමය තවදුරටත් කිව්වොත් A කියන්නේ Bගේ ප්‍රතිලෝමය. A වාරයක් B සමානයි B වාරයක් A සමානයි i වේ. A anu Bහි ප්‍රතිලෝමය වන අතර B anu Aහි ප්‍රතිලෝමය යයි. ඒ වගේම යටින් තියෙනවා වැදගත්ම දෙයක් A වාරයක් A ඉන්වර්ස් සමානයි A ඉන්වර්ස් වාරයක් A සමානයි i වෙනවා. මම බෝඩ් එකේ පැහැදිලි කරොත් මෙන්න මේ දේ ඔබ හිතට ගන්න. මේ දේ හිතට ගන්න. න්‍යාස දෙකක් ගුණ කරනවා. ඔබ න්‍යාස දෙකක් ගුණ කරන් යනකොට ඔබට එනෝ ඒකක න්‍යාසයක්. න්‍යාස දෙකක් ගුණ කරනකොට ඒකක න්‍යාසයක් එනවා නම් අපිට B කියන්න පුළුවන් A ප්‍රතිලෝමය. එහෙම නැත්නම් අනිත් පැත්තට කිව්වොත් A කියන්න පුළුවන් B ප්‍රතිලෝමය. මේ වැදගත්ම කරුණ A ප්‍රතිලෝමෙන් ගුණ කරොත් i වෙනවා. ඒ වගේම A ඉන්වර්ස් වාරයක් කියනොත් i වෙනවා. මෙතෙන්දී නම් A න්‍යාස දෙක න්‍යාදේශනාය අනුගමනය කරනවා. A වාරයක් A ඉන්වර්ස් සමානයි i, A ඉන්වර්ස් වාරයක් A සමානයි i. පුතේ මේ මෙසේ කිව්වොත් ඔබට හොඳට තේරෙයි. A වාරයක් හැබැයි මේකේ ගුණිතයට ගැලපෙන න්‍යාසයක් නම් මල. ඔබට පැහැදිලි වෙන්නයි මේ ලියන්නේ. ඒ වාරයක් මේකට ගැලපෙන න්‍යාසයක් මල නම් හැබැයි ඒ දෙකේ ගුණිතය ඒකක න්‍යාසෙ වෙනවා නම් මේ තියෙන්නේ ඒ න්‍යාසයේ ප්‍රතිලෝමය. සමහරට මෙතන සුළු කරලා එයි මොනවා හරි අගයක්. ඒ ඍණ 3යි i බෙදීම 10යි ওই වගේ. මෙතන a එලියට අරගෙන i එහා පැත්තේ තනි වෙලා මෙතන මොකක්ද දෙන්නේ? ඒක තමයි ප්‍රතිලෝම න්‍යාසය. උදාහරණයකින් ප්‍රතිලෝම න්‍යාසය සෙවීම අපි සාකච්ඡා කරමු. මෙය විභාගයට සෑහෙන වැදගත් වෙයි. ඒ අනු 5 3 ඍණ 1 ඍණ 2 වේ නම් a වර්ග ඍණ 3යි a ඍණ 7යි i අභිශූන්‍ය බව පෙන්වන්න.
හරි. මේ ගාන අපි අර ඉස්සෙල්ල හදපු ගානමයි. ඒ නිසා මේක සුළු කරන්න මම කාලය ගන්නෙ නැහැ. යට ඒ ගානටම තවත් දෙයක් එකතු කරලා තියෙනවා. එනයින් ඒ ඉන්වර්ස් හොයන්න. තවදුරටත් ඒ වාරයක් ඒ ඉන්වර්ස් අයි බව සත්‍යාපනය කරන්න. හරි. අපි මේ ගානේ ගත්තා මේකේ මුල් කොටස් ටික කලින් අපි අධ්‍යයනය කරා. ඒ කියන්නේ 5 3 ඍණ 1 ඍණ 2. වෙනවනම් a වර්ග ඍණ 3යි a ඍණ 7යි i අභිශූන්‍යයි කියලා පෙන්වනවා. මේක හරි. මීට කලින් අපි කරා. මේ සමීකරණයෙන් ඒ ඉන්වර්ස් හොයන්නේ කොහොමද? ඒ එලියට ගන්න i එක පැත්තක තනි කරන් මේ ඒ එලියට ගන්න i එක පැත්තක තනි කරන්න ඉතිරි එක්කෙනා තමයි ඒ ඉන්වර්ස්. මම a වර්ග ඍණ 3i a. එහෙනම් මෙතෙන්ට ගන්න පුළුවන් 7i i. මම ඒකක් එලියට ගන්නවා. a වර්ගෙන් ඒකක් එලියට ගත්තොත් a වෙනවා. ඍණ 3i a ගෙන් ඒකක් එලියට ගත්තොත් මේ a ම නේද a වාරයක් i. a ම නේද a වාරයක් i. එතන a ම තමයි a වාරයක් i. ඒකක් එලියට ගත්තොත් මෙතන 3i i ඉතිරි. පුතේ අපි නියතේ 3 විතරක් ලියන්න බෑ න්‍යාසවලදී. එතකොට a ම තමයි a වාරයක් i. a එලියට ගත්තොත් 3i i. මේ පැත්තේ තියෙනවා 7i i. a එලියට එනවා එක පැත්තක i තනි වෙනවා ඉතිරි ඒවා තමයි a ඉන්වර්ස්. එහෙනම් i තනි කරන්නම් 7ෙන් බෙදන්න වෙනවා. එහෙනම් මම මේ ටික ඔක්කොම 7ෙන් බෙදුවොත් a a ඍණ 3i i බෙදීම 7 සමානයි 7ෙන් බෙදුවොත් මෙතන i තනි වෙනවා. එහෙනම් මේක මම මේ විදිහට ලියන්නම් a වාරයක් 7ෙන් 1යි a ඍණ 3i i සමානයි i. a තියෙනවා i තියෙනවා. එහෙනම් මේ ඉන්නේ කවුද? a ඉන්වර්ස්. මේ ඉන්නේ a ඉන්වර්ස්. එහෙනම් මෙතෙන්දි a ඉන්වර්ස් හතෙන් එකයි a ඍණ 3i i. a ඉන්වර්ස් කියන්නේ හතෙන් එකයි a ඍණ 3i i. එතකොට අපිට පුළුවන් මේ අගේ හොයාගන්න. a කියන්නේ 5 3 ඍණ 1 ඍණ 2 3i i කියන්නේ මේකට ගැලපෙන 1.01. එහෙනම් මේක සුළු කිරීම තුලින් අපිට ගන්න පුළුවන් ඒ ඉන්වර්ස්. බලන්න පරිගණක තිරේ මේක දිස් වෙනවා. එතන ඒ ඉන්වර්ස් ඇවිත් තියෙනවා 7 n 1යි a ඍණ 3i i. a-ට දාලා තියෙනවා ඒකේ අගය. i-ට දාලා තියෙනවා 1.01. මේක සුළු කරා 7 n 1ෙන් ගුණ කරනවා කියන්නේ සෑම පදයක්ම 7 n 1ෙන් ගුණ වෙන්න ඕන. සෑම අවයවයක්ම 7 n 1ෙන් ගුණ වෙන්න ඕන. එහෙනම් a ඉන්වර්ස් ඇවිත් තියෙනවා 2 බෙදීම 7, 3 බෙදීම 7, ඍණ 7 n 1, ඍණ 5 බෙදීම 7. හරි. අපි තව ගානකට යමු යමු. ඔව් ඒකේ තව කොටසක් අපෝහණයක් තිබ්බා. a වාරයක් a ඉන්වර්ස් i කියලා. බලන්න මේකේ a 5 3 ඍණ 1 ඍණ 2. a ඉන්වර්ස් හොයාගත්තා 2 බෙදීම 7, 3 බෙදීම 7, ඍණ 1 බෙදීම 7, ඍණ 5 බෙදීම 7. එහෙනම් ওই දෙන්න ওই න්‍යාස දෙක ගුණ කරමු. අපි ගුණිතය පිළිබඳ ඉගෙන ගත්තා. ඒක සුළු කරාම එනවා 1.01. 1.01 යනු ඒකක න්‍යාසය. එහෙනම් a වාරයක් a ඉන්වර්ස් i වෙනවා. රයිට්. තව උදාහරණයක්. මේක විභාග රටාවට උඩ ගොඩාක් වැදගත් වෙයි. a කියන්නේ 3 1 7 5. වේ a වර්ග ධන x i i යනු ඒකක න්‍යාසය සමානයි y වාරයක් a. වන පරිදි x හා y අගය සොයන්න. වන පරිදි x හා y අගය සොයන්න. එහෙමනම් ඔබ මුලින්ම කරන්න ඕන ඒ දන්න නිසා ඒ වර්ගය හොයමු. ඒ දන්න නිසා ඒ වර්ගය හොයමු. එහෙමනම් a කියන්නේ 3 1 7 5 ඒ වර්ගය. 3 1 7 5 3 1 7 5. එහෙනම් 9යි 7යි 3යි 5යි 21යි 35යි 7යි 25යි. එහෙනම් අපිට මේක සුළු කරගත්ත ගමන් අපිට එනවා a වර්ගය. අපි පරිගණක තියරේ සුළු කිරීම බලමු කාලය ඉතුරු කරගන්න. එහෙමනම් අපිට
සුළු කිරීම එනවා ඒ වර්ගයේ 16 8 56 32. එහෙනම් අපි යොමුමු ඊළඟ අවස්ථාවට. අපි ගමු a වර්ග ධන x වාරයක් i සමානයි y වාරයක් a. x ගෙන් ගුණ කළා තියෙනවා තුන්වන පේළියේදී ඔක්කොම අවයව. y ගෙන් ගුණ කළා තියෙනවා තුන්වන පේළියේදී ඔක්කොම අවයව. එහෙනම් න්‍යාස දෙකක් සමාන වෙලා. න්‍යාස දෙකක් සමාන නම් අනුරූප අවයව සමාන කරන්න පුළුවන්. බලන්නකෝ පළවන පේළිය දෙවන තීරුව 8යි. දකුණු අත පැත්ත පළවන පේළිය දෙවන තීරුව y. y සමාන 8යි. ඔය වගේ අනුරූප අවයව සමාන කළා අපිට හොයන්න පුළුවන් x හා y. ඔව් අපිට y 8ක් ඇවිත් තියෙනවා. ඒ වගේම x නුත් 8ක් ඇවිත් තියෙනවා. එහෙනම් ඔය x 8යි y 8යි දැම්මම ඉහත සමීකරණ ඊළඟ තීරයේ දිස් වෙනවා. ඔව්. ඔව් ඒ වගේම කියලා තියෙනවා මේකේ මේ න්‍යාසයේ නිශ්චායකයාගේ බිඳුවක් එන්නේ නැති නිසා ඉන්වර්ස් තියෙනවා කියලා. ඒක වැඩිපුර ඔබේ දැන ගැනීමට. ඊළඟ අවස්ථාව බලන්න ඊළඟ තීරයේ සුළු කිරීම x 8යි y 8යි දාලා. අපිට ඇවිත් තියෙනවා a වර්ග ධන 8i i සමානයි 8i a. එක පැත්තක i තනි කරලා මම මේ කතා කරන්නේ අන්තිම පේළිය එක පැත්තක i තනි කරලා. a එළියට අරගෙන ඉතිරි ඒවා 8n එක වාරයක් 8i i ඍණ a. එහෙනම් a ඉන්වර්ස් i එක පැත්තක a එළිය. එහෙනම් a ඉන්වර්ස් කොච්චරද? 8n එක වාරයක් 8i i ඍණ a. එහෙනම් ඒක සුළු කරගත්තා නම් අපිට a ඉන්වර්ස් හොයාගන්න පුළුවන් ওই විදිහට a ඉන්වර්ස් අපිට හොයාගන්න පුළුවන්. හොඳයි අපි අද දවසේ සාකච්ඡා කරේ ඔබට යම් වෙලාවකදී ඔබ දුටුව දෙයක් එහෙමත් නැත්නම් සංයුක්ත ගණිතයේ හදාරන ඔබ එක්තරා වෙලාවකදී ටිකක් වික්ෂිප්ත වුණු කාරණාවක්. නමුත් අපි විශ්වාස කරනවා ඒ වික්ෂිප්ත වූ කාරණාවෙන් ඔබ මුදවාගෙන යම් ස්ථානයකට ඔබව රැගෙනවා කියලා. ඒ රැගෙනීම සිද්ධ කරේ අද දවසේ අපට සම්පත්දායකත්වයෙන් ජාතික පාසලට සමග එකතු වුණ ප්‍රවීණ සංයුක්ත ගණිත දේශක චන්දන දහනායක සර්. බොහොමත්ම ස්තුතියි අපත් සමග සුපුරුදු පරිදිම සම්බන්ධ වුණාට ඔබේ කාලය ගත කරමින් අවසක සම්බන්ධ වුණාට. අපි නැවතත් ලබන සතියේ දවසක ඔබ හමු වෙමේ බලාපොරොත්තු වෙනුයි ඔබට විලස සමු දෙන්නේ. චන්දන සර්ට මේ ආකාරයෙන් සමු දෙන ගමන්ම අපි සූදානම් ඔබ සමු දෙන්නට. නමුත් සමු දෙන්නේ ලබන සතියේ නැවතත් ජාතික පාසල සංයුක්ත ගණිතයෙන් හමු වන බලාපොරොත්තු වෙන්න. එතෙක් ඔබට සුභ සතියක්.